ඉදිරියට බොහෝ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ආරම්භ වෙනවා. ඉතින් මේ ටෙස්ට් තරගාවලිය ආරම්භ වෙන්නේ ජූලි මාසේ 16 වෙනිදා. අවුත් බොහෝ ප්‍රේක්ෂකයෝ ආසාවෙන් බලාගෙන ඉති මේ තරගාවලිය ආරම්භ වෙනකන් පාකිස්තාන කණ්ඩායම මේ වෙනකොට මේ තරගාවලියට පෙර හොඳ පෙරහුරුවක් ලැබුවා. විශේෂයෙන්ම දෙදින පෙර පුහුණු තරගයේදී එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ කඩලු 14ක් ලබා ගත්. විශේෂයෙන්ම ප්‍රථම නිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196කට දැවී ගියන අතර දෙවැනි නිමේදී ලකුණු 88ට කඩලු 4ක් දැවිලා කියලා තිබුණ ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් පාකිස්තානයේ පිතිකරුවන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. බබර් සාම් ෂාන් මසූද් මොකද ඔවුන් ලකුණු 348 ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා ඔවුන් ප්‍රතිකරණය දෙනකොට. ඉතින් මේ තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක් තමයි හසන් අලි කියන්නේ. හසන් අලි ඔහු යව පළවෙනි පන්දුවෙන්ම මේ සංචාරයේ කියන්නේ දෙදින පුර පුහුණු තරගය යව පළවෙනි පන්දුවෙන්ම ඔහු කඩුල්ලක් ලබා ගත්තා. ඒ තමයි සඳුන් විරක් කොට ඒ කඩුල්ල. ඉතින් ඉන්න අතුරුව අපි දැක්කා ඔහු කොහොමද ඒක සෙලිබ්‍රේට් කරේ කියලා. ඇග්‍රෙසිව් සෙලිබ්‍රේෂන් එකද ඒක ප්‍රශ්නයක් නෑ, ඒක පාර්ට් ඔෆ් ද ගේම්. ඉතින් ඉන්න අතුරුව මොහු දීලා තියෙනවා PCB සෝෂල් මීඩියා වලට ඉන්ටර්වියු එකක්. ඒක වලට බලන්න පුළුවන් සෝෂල් මීඩියා වලට ගිහිල්ලා PCB එකේ. ඉතින් එතෙන්දී ඔහු කියන එක දෙයක් තමයි ඔවුන් මේ දින දෙක ඇතුළට කඩලු 14ක් ලබා ගත්තා. ඒ නිසා ඔහු හිතනවා කියලා ඔවුන්ට ලොකු අවස්ථාවක් තියෙනවා කියලා මේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරන්න මේ කන්ඩිෂන්ස් වල. මොකද ඔහු කියනවා කරච්චි වල තියෙන කන්ඩිෂන්ස් සහ මේ කන්ඩිෂන්ස් අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. ඔහු කියනවා කරච්චි වල තරම් බෝලේ හොඳට විකට් බැට් එකට එන්නේ නැහැ කියලා මේ කන්ඩිෂන්ස් වල. ඉතින් ඊට පස්සේ ඔහු කියනවා ඔහුට ආබාධයක් තිබ්බා. ඒ ආබාධයෙන් අනතුරුව ඔහු PSL තරගාවලියේ ක්‍රීඩා කළා. ඔවුන්ගේ ෆස්ට් ක්ලාස් ක්‍රීඩා කළා තමයි නැවත වතාවක් කණ්ඩායමට එන්නේ කියලා. අපි දැක්ක හසන් අලි PSL තරගාවලියේ තමයි හොඳින් පන්දු යවනවා. ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට හොඳ ක්‍රීඩකයෙක්. නමුත් අපිට හරියටම කියන්න බෑ මේ ක්‍රීඩකයා මේ තරගයේ ක්‍රීඩා කරාවිද කියලා. මොකද මූන් බොහෝ විට ආමීර් ජමල් අපි කිව්වා වගේ ඔහුව ක්‍රීඩා කරයි ඕල්රවුන්ඩර් විදිහට. ෂහින් ෂා අෆ්රිඩි අනිවාර්යම ක්‍රීඩා කරනවා. ඉතින් නසීම් ෂා හෝ හසන් අලි තමයි මේ තරගයේ බොහෝ විට ක්‍රීඩා කරන. ඉතින් නසීම් ෂා කියන අපි දන්නවා ගොඩක් බෝල ස්විං කරන්න පුළුවන් වේගෙන් හසන් අලිට වඩා. ඒ හැකිය තුන නමුත් බෝල රිවර්ස් කරන්න ආවට පස්සේ මම හිතන්නේ මන්දර මේ කණ්ඩායමින් දක්ෂම ක්‍රීඩකයා හසන් අලි. බලාගෙන ඉමු මේ තරගාවලියේ මොකක් වෙයිද කියලා.